කොයි අම් මත්තා සයි කුසේන්න දරුවා රැකගණ්ඩ. ඒ දරුවා රැකගන්න හැටිත් ආරක්ෂා කරගන්නා හැටත් අද මේ බණටහන්ඩලබෙනවා. මේ ලෝකෙ මනුෂ්‍යයෝ සිටිං කයිං වචනෙන් වැරදි කරලා නිරයුපදිනවන්. නිරේ ඉපදිලා අප්‍රමාන දුක්කන්දරාවක්විඳනවා විඳවනවා කියන්නේ ගින්නෙන් පිච්චෙනවා ලෝදියෙන් පිච්චෙනවා අප්‍රමාන දුක් සමහර නිරේවල් වල ආයශතියෙනවා අන්තක් කල්පයක් අන්තක් කල්පයක් කියන්නේ මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු දහය ඉඳලා අසංකීයට වැඩි වෙනවා අසංකීයට වැඩිවෙලා ආපහු අවුරුදු දහයට බහිනවා දහයි ඉඳල්ලා අසංකීයට වැඩිවෙලා ආය අවුරුදු දහයට බහින කාලෙට ගියනවා අන්තක් කල්පයක් කියලා සමහර නිරිසතුන්ගේ ආයුෂ අන්තක් කල්පයක් මේ ලෝකී ඉස්සල්ලාම පහළ වන බුදුරජාණන් වහන්සේගේ කාලි ආයස කකුසන්ද බුදුරජාණන්සේ කාලි අවුරුදු හතලිස් දාහයි. ඊළඟට තිස්දාහයි කෝනගමන බුදුරජාන්ණන්සේ කාලි. එලාන කාශෝ බුදුරජාණාන්සේ කාලි අවරුදු විසිදාහයි. අපේ බුදුරජාණාන්සේ කාලේ අවරුදු එකසේ විස්සයි අඩුව වී අඩුව වී දහයට ගිහිල්ලා. ආයෙත් අසංකයට වැඩුවෙනවා. යංකාලෙ කවුරුදු වසූදාහාට වැඩුවෙනවද. ආන්නේකාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළවෙන්නේ. එදු අදකාලේ කෙනෙක් නිරේ වැටනොත් එහෙම ඔය අන්තක්කල්පයක් කාශතියෙන් නිරට වැටනොත් මෛත්‍රී බුද්ධහසනය තිවරයි. මම කියන්න ග කෙනෙවෙයි ඔය නිරේ ඉඳල්ලා අවුරුදු කෝටි කෝටි ප්‍රකෝටි ගානක් කියල කියන්නත් බෑ ඊටත් වැඩිය නිරේ ඉඳල්ලා සසරේ පිනක් කිස්මතු කරගන අම්මා කෙනෙක්ගේ බඩට එනවා. සමහරලට මේ කල්පේම අම්මා කෙනෙක්ගෙ බඩට එනවමයි. ඒ එනකුට ඒ අම්මට හිතුනොත්ද එහෙම බරට එන දරුවා මරලදාණරෝන කියලා. අහෝ ඒ මෞගෙත් අවාසනාව කසේ ඉන්න දරුවගේෙත් අවාසනාව. දෙයන අවුරුදු කෝටි කෝටි ගානක් නිරේ ඉඳල්ලා මනුස්සුලෝකෙකට එනකොට ඒ දරුවා උපද්ධ වන එක සුළු පටු දෙයක් නෙවෙයි. උපද්දවනයක සුළු පට දෙය නෙවෙයි. මව් පදවිය කියන්නේ සුළුපටු දෙයන්න වේ. ඒ මව් පදවිය විශේෂ දෙයක් කියල කියන්න මං උදහරණයක් කියන්න. ඔන්න අම්ම කෙනෙවුට දරුවෙක් ලැබෙනවා. ලැබිච්ච ගමම්ම ඒ අම්ම තවත් අම්ම කෙනෙකුර දෙනවා මේ දරුවා හදාගනින් කියලා. දැන් ඔන්න හදාගන්න අම්ම ඉතාමත් ආදරෙන් හදාගන්නවා. පුද්දුම්ම සනිිහසක්. දරවා බිමතියන්නේ. ඔහොම කාලයක් යැනකොට අර වදපු අම බලන්නව න්නේෑ දරුව දිහා. කාලයක් ග්‍යයාන්ට පසේ අර දරුවා රෞද්ද්‍ර වෙනවා නපුරු වෙනවා යගෙක්කවාගේ වෙනවා මේකා අතට අවයායු දරම් මිනිස්සූ මරල්ලදානවා මරලදානකුට මෙයා හදාගත්තා අම්මත් මෙයාග ඇතින් මැරෙනවා. මිනිස්සු මරමරා යනකුට වදාපු අම්මත් මැරෙනවා. දැන් කියන්න බලන්ඩ අම්ම කෙනෙක් මැරුවොත් ඊළඟ විපාකමකක්ද. කල්පයක් කල්පයක් නිරේ. එදරු කල්පයක් නිරේ යන්නේ හදාගත්තු අම්ම මැරුවෝොද්ද හුවදපු අම්ම මැරුවුද්ද. ? දහිෙ වදපු අම්මමැරුවොත් හදාගත් අම්මනවී හදාගත් අම්මා කියන ඒ තනතුර පහලතින එකක් වදපු අම්ම තමයි ලෝක පලවෙනිි ආදරී කලඳක් නොදන්නත් කිරි කලඳක් නොපෙවුවත් දෑස් ඇර දරුවා දෙස නොබැලුවත් තුරුලට හොවා නොගත්තත් ඒ දරුවාතිං අරම්ම මැරුණොත් කල්පයක් නිරේ දරුවා බිහිකළ අර්තෙන් අම්මා වෙනවා මේ ලෝකයේ කාන්තාවෝ කෝටි තුන්සිය පණහක් ඉන්නවා. ඒත් තුන්සය පණහාටම බැනගට බැනගෙන ගැයි කෝටි තුන්සය පනහකට. ඒත් අම්මාට තමන් වදපු අම්මාට වචනයක් කිවෝත්. අර කෝටි තුන්සිය පනහාටම බැන්නට වැඩි කර්මයක් සකස් වෙනවා. උත්තර කියලා ස්වාමින් වහන්සෙනමක් කුල උඩ තිබ්බා. දැන් උලේ ඉන්නේ. ාගිතු නංස් දේශනා කරනවා දැක්කදෙව සසරී ස්ුභාවය. කලින් අම්මත් දෙක රණ්ඩු වෙලා අම්මට කියල තියෙනවා මේ උඹ උලද අන්න වටිනවන්. අම්මට කියලලා උඹ උලති අන්න වටිනවා කියලා. ඒ කියපු වචනයට සසරේ උල උඩ මැරෙනවා. ධර්මය නොදන්නා නිසා අදකාලි දරුව කොච්චර පෞකරගන්නෝ දම්මලාට තමන්ගේ පවරපෙන්නන්න ගිහිල්ලා. තාත්තලාට තමන්ගේ පවරපෙන්නන්න ගිහිල්ලා. ඒ නිසා පංවත්න පිංවත් මෑනිවරුණි අම්මා කියන්නේ සුළුපටු තනතුරක් නෙවෙී. දරුවෙක් බඩීතියාගෙනින්වා කෙනෙක සුළුපට දෙන් නෙවෙයි. ඒ උත්තරීතර බවරැක් ගන්ඩ මිනිස්සු මැරිල්ලා තිරිසන් ලෝකයනවා තිරිසන් ලෝකීගියයොත් එක කර්මයට අවම ජීවිත පන්සීයක්වත් එකම තිරිසන් ලෝකය උපදන්නවා. ඉපදිල ඉපිදිල කලාන්තුරකින් අම්ම කෙනෙගේ බඩටෙනවා ඒ අම්මා ඒ දරුව බිහිකලොත් ඒ මව් පදවිය සේෂටයින් ළඟට ප්‍රේදලෝකවලත්වයෙනවා සත්වයෝ. කලාදුරකින් බොහෝ ලොකූ පිනක්කපෙදිලා ලොකු කරමයක් ගෙවලා අම්ම කෙන බඩටනවා. මනුසුලෝකමුත් මිනිස්සු චුත වෙනවා. මැරිල ගිහිල්ලා අම්මකෙන බඩටයෙනවා. දිවිය ලෝකෙත් යනවාව සත්තුයෝ. දිවිය ලෝක ඉදරල්ලා. ඒ දෙවුරු දි ආයුෂයෙන් වරණයෙන් සැපම් බලයෙන් ඉදිද්දී ඒ දෙවියන්ගේ කරේ මල්මාලා මැලවිලයනවා. දෙවියන්ට දාඩියදාන්නේ මේන් දාඩියදානවා. ඊරඟට වැඩක්නෑ අපප කියල මේ තමන් ඉන්න දිවිය විමානය ගැන අපපිරිය බවක් වෙනවා. එතකොට අනිත් දෙවුරු දන්නවා දැන්නම් මේ දෙවයාගේ ආයුස? එදකොට කියනවා අනිත් දෙවුර වෙලකෙනවා ඉත්තෝ බොහෝ සුගතින් ගච්ච බවත්න්නේ දැන්යන්ට සුගතියට. සුගතින් ගන්වා සුගතියට ගොස් උතුන් ලාබේ ලබන්ට ඒ ලාබේ ස්ථාවරවෙන්ට කියෙල්ල කියනවා. මට හිතයෙන්නේ දෙංහර බලමයේ සූත්‍රී ඒ පුබ්බනිමිත සූත්‍රයේ තියෙනවා දෙවියෝ සුගතිය කියල කියන්නේ මොකටද. මනුසුලුකට සුගතිරරි ගිහිල්ල උතුම්ම ලාබේ ලබන්ට කියල කියන්නේ මොකක්ද. ස්්‍රද්ධාව ලබන්ට කියන. තිසරණය ඒ රද්ධහලාබි උතුන් ලාබි ස්ථාවර වෙන්ට කියන්නේ අර තිසාරණය ස්ථාවරවෙන්ට කියන එකට මට මෙතෙෙන් එනකුට හිතුුණ පිංවත්න මේ කුසවල්ලොල ඉන්නවා දිව්‍ය ලෝකවල ඉඳලාපු දරුවෝ. ඇයි එහෙම කියන්නේ. බඩේ ඉද්දිම්ම බුදු බනානවා. බඩේ ඉදින් බුදු බනානවා. ඒ නිසා මේ ඉපදින දරුවා ඇත්තටම යම් පරියායකින් මටත්්‍ර ඩියපින්වන්තයි. ඇඒ මං අම්මාගේ බඩ ඉදදිං අපේ අම්මට බුදුබණකිවි නෑ කවුරුවත්. දැන් ඔය ඉපදුන්න දිවියලෝකකින් හරි ඇවිල්ලා කුසේ ඉපදිච්ච පෙන්වන්ත දරුවාට අම්ම කෙනෙක් විදිහට දෙන්ඩ පුළුවන් උපරිමදේ කොහොමද දෙන්නේ කියලා අහගන්ඩ. ඒ තමයි බුදුරජාණන් වහන්සගේ කාලේ අවුරුදු දාසයක විතර හරි ලස්සන රාජ කුමාරෙන් කිටියා. ඒ රාජ කුමාරයගේ නම බෝධි රාජ කුමාරයා මේ බෝධි රාජ කුමාරයා විවාහ වුණ අවරුද්ධාසිං අවුරුදුතුනක් හතරාප පහක් කිටිය දැන් අවරුදු විසක් විසියක්්‍රතාරුණේ විවාහවෙලා දැන් අවුරුදු ගණනාවක් දරුවෙක් නෑ මේ බෝධිරාජ කුමාරයා භාග්‍යතුන් වහන්සේට දානට ආරාදධනා කළ කරලා මේ බෝධිරාජ කුමාරයා පොඩි වැඩක් කොලා ඒ තමයි බුදුරජාණන් වහන්සේ ධනන්ට වඩින මාවතට සුදු රෙද්දක් එළවා. සුදු රෙද්දක් එළලා හිතුව මට අපේ පවුලට දරුවෙක් එකතු වෙනවනම් භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සුදු රෙද්ද උඩින් වඩින සේක්වා පාවඩයමතින් වඩින සේක්වා කියලා භහග්‍යතුන් වහන්සි දනට වඩිනකොට සුද්දු පාවඩය උඩින් වැඩියේ නැත්ත ස්වාමීණී වඩිනසේක්වා භහග්‍යතුන් අන්සි වැඩියේ නැත ස්වාමීණී වඩින සේක්වා භහග්‍යතුන් අන්සි වැඩියේ නැත බුදුරජාණන් වහන්සේට පුළුවන් මේ පාාවඩය අද්දාලා තියෙනකොට මේ පාවඩේ එළපු කෙනාගේ හිත පේනවා. මේ පාාවඩේ හදපු කෙනාගේ හිත පේනවා. මහන්සෑ එළඟට ගිල්ල බෝධින්න්නාවහන්ස එළඟට ගිහිල්ල නානප්‍රකාර වචනවලින් කන්නලව් කරන්න නෑ බුදු කෙනෙක් කිදිරේ. මල්වට්ටයක් නම් පූජා කරන්න තියෙන්නේ. ඒ කෙනගේ හිතපේ නවා බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්ේ දැක්කා අතීතයේ මේ ජෝඩුවම බෝධිරාජ කුමාරයයි මේ කුමාරිකාවයි අතීතයේ දූපතකකිෙරිල්ලියන් රැකපු බිත්තර කඩකඩා කනව පේ නවා රකින්න බිත්තර කඩකඩා කෑමි විපාංක විදිහයට දරුව නෑ. එහිලං එක පරියායකින් හිතා ගැත්ත ැකි ඔයාලන්ට සසරේ රැකරැක හිටපු බිත්තර කඩල්ලා නැත මංගේ ඇඟ කීරි ගෙහිලියන ටැලිපෝනු කෝල්ල එකක්කාවලඟදී. මට උගන්නපු ගුරුතුමියන් කතා කළේ ගොඩා දුක්කිඳලා බාරහාර වෙලා වෙලා දරුවෙක් ලෙබුණ දැන්හි දරුවට අවරුදු දහටයි. අරකදියම් මේක දියන් කියල අම්මයලාගෙන් නැවත නැවත දේවල් ලල්ලෙනවා ළමයාගේ අවශ්‍යදා ඉටුකරන්ටම නයඇරං දැන් අය ගණ්ඩ තැනන්නේ දැන් ළඟතිින් කතා කල්ල කන හාදුුරනේ මගේ පුතා බයි්‍යකක් කිල්ලෙනවා මට දෙෙන්ඩ ලෝකයක් නෑ කියලකිවා. අපේ ගෙදර ඇඩු කඳුලින් ඉන්නෙක්වා මේ දරුවන සමංකිව්වා ඔයාල්ල දුක්විද පෙහිටි දරුවට කිවෙනැ දෙවා. එරබස කිව්වා කිව්වා ගානක්ව න තෙදගාතිය නෑ හාදුුරණය කිවා. මගේ පපෝ පුපුරන්ඩ කලින් වචනයක් කියට දත්තය ඔබහන් සිටි හිත සැනසිෙන්ද මට තිත්ත වෙලා තියෙන්නේ උපනෝ පංජීවිතයට අම්ම කෙනෙක් නං වෙන්ටිපා. ඒ වචනයට මගේ ඇග හිරිවෙත්ලගිය. තිත්ත වෙලා කිරිපෝපු අම්ම කෙනෙක් කරන ප්‍රාර්ථනාව. දැන්වටච අපිට හරි ආදරයෙන් හිටිය මිනිසුන්ට හරි කරුණාවන්තයි. පිනකින් මැරිල්ලා මනුසුල්ලෝ කිඉපදිනවා ලස්සන කෙල්ලි කලා ද කොල්ලෙක් මේ කෙල්ල බඳදිනවා. අවරුද්දක්කිින්වා දෙකක්කෙන්න්නවා තුනක්කේ නොහතරක්කි නො දරුව නෑ. ඇයිඒ ප්‍රාර්ධනාව මහන්සෑයේ නල්ල තියල පතනවා දරුවෙක් දෙෙන්ද කියලා. බහංගෙතින් වහන්සි දකිනවා තිත්ත වෙලා පතලදිීනව සත්සරරි දරුවය පාවැල් කියලා. දැන් වඳින වන්දනාව ශ්‍රද්ධාවෙන් තීරු වෙලා වඳින වැැඳම කුත්නෙවෙේ. දරුවේ දියන් කියලා වැඩක් කර ගණ්ඩ වඳින වන්දනාවක් අර තිත්ත වෙලා කරු ප්‍රාර්ථනාව සිින්ද බිඳින්ඩ දැන්ස් සද්ධාව බලවත් නෑ දරුව නෑ ඒවසි දැම්පාතන්නෙම කද පින්කර කර දරු ලැබීවා ලැබීවා කියලා මට හිතෙනවා සසරේ තිත්ත වෙලා දරුවෙක් නම් එපා කියල පතපු අම්මලා මෙතන නෑ. එහම් කොහොමද බරිට දරුවක්කාාවේ. මට හිතුනයේ වෙලාවෙ අර භාරහර වෙලාහරිල් ලැබන දරුවා සත්පුරු සයිද අසත්පුරු සයිද. ඇ? කියන්නකෝ අහත්පුරු සයි පින්වත්න මැනිවරුණ ඔය කුසේ අතතියල පතන්ඩ මේ කුසෙඉන්න දරුවා සත්පුරුසෙක්වේවා. සත්පුර වදදෙන් නැති දෙමවපයන්ට. ශාසනයට බරක් නැති ආයෙත් ආපු දුගති ලෝකවලට යන් නැති සත්පුරුෂයක්වේවා කියල පතන්ඩ ඔය කුසේඉන්න දරුවගේ පින්වන්ත බවත්වයවා. මනුස්සුල් ලෝකට එන්ට කලින් අම්මගේෙන් ආසිරුවාද ලබනවා සත්පුරුසු බවට.සාමහරම්මල දරුව පතනවා මහනවෙඩ දරුවෙක් ඕන මහනවෙඩ දරුවෙක් ඕන කියලා එපා එහෙම. දේවදත්ව මහන වෙලා හිටියි නැද්ද. අර අබද්‍ර වචනයකපු සුබද්‍ර මහනවෙලා හිටී නැද්ද සිවුරේ තියන කතාාවන්න වී. එ මහනවෙන්ඩත් දරුවෙක් පතන්න එපා පතන්න කවුද කියන්න බලන්න? සත්පුරුෂ දරුවෙක් පතඩ තවාම්මල ප්‍රාර්ධනා කරනවා පුතෙක් ලැබේවා පුතෙක් ලැබේවා පුතෙක් ලැබේවා කිය. ද සමහරයි බඩට දරුවත් ඇවිල්ලා අම්මගේ. මාස තුන කතරගයා අට පසසි රුවන්ගලි සහ පූජාවතනවා පුතෙක් පුතෙක් කියලා චේන්ජ් කරන්න. එහෙමත් ඔන්න කවුද දුවෙක් හෝවේවා පුදෙක් හෝවේවා මොකෙද්ද. සත්පුරුසයක් සත්පුරුස දරුවෙක් පතන්න. කුසේ ඉන්න දරුවට සමහරෙල්ලාවට අපිම අපේ පිහිටට ඉන්න. අපිට සැනසිල්ලක් දෙන්න දරුව බඩ ඉන්නේ. සෙත්පතන්නේ දරුවට සත්පුරුසවියවා කියලා. ඉරිවස බෝධිරාජ කුමාරයා ධර්මියයහවා ධර්මයාහල වෙරල අවසානයේදී ප්‍රීතියෙන් බලාගෙනඉන්නකොට ළඟඉන්න යාළුව කියනවා මෙච්චර බණකත් දිනුත් ඇයි උඹ කියන්න නැත්තේ එහි බෝධිරාජ කුමාරයා. ම බුදුන්සරණ යනවා කියල කෑගහල කිය බංකයවා. ඊර් පසි කියනවා ප්‍රියමිත්‍රය මං අම්මගේ බඩේ ඉන්නකොට මගේ අම්මා බුදුරජාණන් වහන්සකෙන් ධර්මය හවා මේ ඔයාල වගේ. ඉකාලිතින් පින්මන්තයි බුදු කෙනෙක්ගින් ධර්මය හන්නේ. මං බඩඉදි මගේ අම්ම ධර්මයහුවා. ධර්මය හල ඉතාමච්චිත්තා ප්‍රීතයට පත්වෙලා මන්ගේ අම්මා කුස අතගාල බුදුරජාන්ාන්සි ඉදිරියේ කියලතියෙනවා. ස්වාමීනී භාග්‍යතුන් අන්ස මේ කුසේ ඉන්න දරු සිංිත්තා දවෙද්ද පුතිෙද්ද කෙල්ලමන් දන්නේ.ඒ නිසා මේ කුසේ ඉන්න දරුසිංගිත්තා බුදුන්සරණයනවා ධර්මය සරණයනවා සංගරත්නය සරණයනවා කියලා. ම බඩේ ඉද්දිම්ම මගේ අම්ම මාව දෙරුවන් සරණයව්වා කිව්වා. ඔය ධර්මය මං පොතින් කියවනකට මට හිතනා. ඔය පින මට තිබ්බි නෑ. මං බඩේ ඉන්නකොට අපේ අම්මට ඔය බණ කවුරුත් කිවේ නෑ. කිවේ නැති නිසා මං බඩ ඇතුළ එඉන්නකොටම අම්මා බඩා අතගාලා මගේ දරවා තෙරුවන් සරණ යනවා කියලා කිව්වෙ නෑ. කියන්න උන්දැට කියල දෙඩ කෙනෙක් හිතිය නෑ. ඔබේ දරුවා ඒ පරියායිෙන් අපිට වැඩිය පින්වන්තයි. දැන් ඔබට පුළුවන් ඔබගේ කුසේ අතතියාගෙන මේ කුසේ ඉන්න දරුසිගිත්තා බුදුන් සරණයනවා. ධර්මය සරණයනවා සංඝරත්නය සරණයනවා කියල තෙරුවන් සරණයවන්ට. ඒ පරියායනුත් ඒ දරුවූ පින්වන්තයි. ඒර පස්සේ කියනවා ප්‍රියමීත්තරයේ මං ඉපදුනාට පසේ මගේ ආච්්‍යයම්මා ම වඩාගෙන බණහනවා. දර්මය ගැන ඉතාමත් පැහැදීමට පත්වුණ මගේ ආච්්‍යයම්ම බුදුරජාණාන්සේ ළඟට ගිහිල මා ඔඩොක්වී තියාගෙන කියල තියෙනවා. ස්වාමීනීම්. මේ ඔඩොක්වේ ඉන්න දරු සිගිත්තා. මේ බෝධි රාජ්‍ය කුමාරයා බුදු සරණයනවා ධර්මය සරණයනවා ආරි මහා සංගරත්නී සරණයනවා කියලා. මාව ඔඩොක්වේදිින් ආච්ච්‍යයම්ම මාව තෙරුවන් සරණයව්වා කියලකිවවා. ඔය බානටික කියවුණුට මට ආයත් සිතුනා අනේ ඔය ලාබි අපිට ලැබුන් නෑනී කියලා. අපේ ආච්චිලාට ඔ කියල දෙන්න කවරෘත්තිටේ නෑ අපේ ආච්චිලාව අපි ඔඩුක්වීතියාගෙනත් හවඩියහෙව්වා. ආ්චිලාව අපි ඔඩුක් වීතියාගෙන පෙට්ටගන්දිහ බලනවා. අපේ ආච්චි අපි ඔඩුක්වීතියාගෙන ගෙල්ලාට බයිනවා. ඒසා ඕවු නොයාලගේ අම්මලාට කියන්ද මඟෙන් ඉපදින දරුවා නම් ඔොඩුක් වීතියාගෙන. ඔයාලා මේ රටීතියෙන වල්පල් කියන්නපා තෙරුවන් සරණය වන්ඩ කියලා. ඒ පරියායනොත් අපිට වැඩිය ඔය හිපදින දරුවූ පින්වන්තයි. ඊළගරිික නම් බෝධිරාජ කුමාරයා ප්‍රිය මිත්‍රය දැංමම් භහග්‍යතින්නන්සකෙන් දර්මියහුවා. මන්තුන්ගෙන වතාවටත් බුදුන් සරණයනවා. ධර්මය සරණයනවා සංගරත්නය සරණයනවා කෙල්ල තෙරුවන් සරණ ගියා අපිට ඕක විදර ඉතුරුුණේ. ඒ නිසා පින්වත්න ඔන්න ඔය විදියට තුනුරුවන්ගේ ආශිරුවා දෙෙන් සෙත් ලබන ඔබේ කුසේ දරුවාට පුද්දුම සහගත ආරක්ෂාවක් ඇතිවෙන හැටි දැන් කියල දෙන්නේ. අපි ළඟදී උතුන් ජයසිරී මහා බෝධීන් වහන්සේගේ ගුණවරණාවක් කළා කරලා ඉවරවෙනකුට මට පුුණ්්‍යාන මෝදනාවක්කාවා එක අම්ම කෙන නමක් ලියලත් ඒ අම්මා බබෙක් ලැබෙන්ඳන්නේ ඒ බබත් එක්කම බඩේ ගෙඩි අත් තියෙනවා දරුවාගේ ජීවිතය අනතුරේ ස්වාමිණී සෙත්පතන්න කියලා ම අනපේීත පුඥ්‍යාන මදනව මහිතේ පොදුවේ පින් අනුමෝදංක අවසංකරන්ද. නමුත් තර දරුවෙක් ගැන කියලා තිබ නිසා මං ඒ වැඩසටහනේම මෙන්න මෙහෙම අම්ම කෙනෙක් ලියලෙවල තියෙනවා. ඉතිං ඒ අම්මගේ කුසට සෙත්වේවා කියල සෙත් පැතුවා. පිින්වත්න්නේ එහිළග සතියේ කුස චෙක්කරන්ද යනකුට අර ගෙඩිය නෑ. අර ගෙදිය නෑ දරව සුවසීන්නවා. තුනුරුවන් බලි තුනුරුවන්ගේ ශක්තිය. ඉර්වාස ඔයවාගේ සිද්ධි ගොඩයි. ඉර්වාය ආය සිද්ධක් මේ සිද්ධ වුණ එක පවුල්ලකට ළමේ කුසේ ඉපදිල දරුවවා ලැබෙන්්ියයනකට අම්මට ගොඩ හොඳටම මාරුුණ අනු නවන් අම්ම බේරගන්තා. බේරගත්තට පස්සේ දරුවත් යාන්තම් බේරගත්තා වෛදිවරු තරයේ අවවාද කරලාන් කවදාවත් ආයි ළමයි හදන්ඩිපා එක්කෝ අම්ම මැරෙනවා නැත්තන් දෙන්නව මැරෙනවා. හිරවස මෙයාල පවුලියයි පරිසංවල හිටිය රි සංහල ඉන්නකොට කාලයක් ගියා මෙහල දන්නත් නෑ බරිට දරුවෙක් ඇවිල්ල මාස තුනයි. මුළු පවුල්ලම බයෝන බයිවෙල් ඇවිල්ල ඒ අහැබැත් තෙරුවන් සරණ ගියාය ඇවිල්ල අපිට කිව්ව ස්වාමීණි මෙන මෙහිමි එකත් තියෙනවා අපිට සෙත් පතන්න කියලා. මංකිව්වා කුසදරු අම්මලාට මුනිවරයකින්වා. උසදරු අම්මලාගේ දුක් දුරුකරවන මුනිවරයා කවුද කවුද. අංගුලි මාල මහරහත වහන්සේ. මංකු අංගුලි මාල මහරහතන් වහන්සට උදේ හවස වඳන්න කිවා. හංගුලි මාල මහරහත්තන් වහන්සට පැංවී දුරුවත්තියන්ට බුද්ධ පූජාව තමතරව. උදේට වන්දනා කල්ල පිරිත් කියලා අවසරරම් පැංවීදුරු වෙනෝ භාජනයකට ඇරලා. අංගුලි මාල මුනිදුන් ගේ අනු භවිවෙන් සිට්ේවා කියල පැන්ටිකම්ම බොන්්ඩකිවා. උදේට පැන්ටිකත්තියන්ද හවසට පිරිත් කියල අවසර ඇරං වෙන භාජනයකට රම් පැන්ටික බොන්ඩ කිවා. එට පස්සේ දස මාස වෙනකට දස දරුවලබෙන්ද්‍ර ලං වෙනකට අංගුලි මාල පිරිත කිව්වා හැමදාමංගුලි මාල පිරිති කියනවා. එයට පස්සේ ගියා නුවර. ගි අයිම සීරියස් කේස් එකක් ඉරවාස වෛද්‍යවරුකිව තවසතියක් තියෙනවා බබා ලැබෙන්න්න නිසාත් මේ ඇතුලි තියෙන ප්‍රශ්නත් එක් තෞට්ටික දවසකින් එන්න කියලා ආපහු එව්වා අර ලෙඩා එවපු දවසෙම අමාරුනරෑ හදිසියට ගම ඉස්පිරිතාලට ගෙනනිචා ගමී ස්පරිතාලිදිම දරුව ලැබුණා අවස ගෙදරාවා. මොනෝපරේසෙන්වත් නෑ. අංගුල්ලි මාල මහරහතන් වහන්සේගේ තේජස. අංගුලිමාල මොනිදුන්ගේ තේජස අංගුලි මාල මොනිදුන්ගේ බලය අහල නැදද. අංගුලිමාල යම් දරුවෙක් අම්මගේ බඩයෙන් ඉපදිනකුටම ඒ පැත්තෙම තිබ්බුව ආවිද දිලිසුනා රජවරු බය වනා දරුවෙක් ඉපදිච්චකව. ඊර් පස්සේ ළමයා රජුරකව හදාගන්න කියලා. අහිංසක කියල නම දැම්මේ තක්ෂසිීලාව ඉගෙනගන්නකොට යාලුව ඉරිසිය කොලා ඒවශය ගුරුවරයා ගුරු පණ්ඩුරට ඉල්ලු එමකක්ද ඇගිලි දාහක මාලයක් ඇගිලි දාහක මාලයක් ගුරුවරය ඉල්ලනගොට මට මේක කරන්න බෑ කියලා වචනෙන්නේෑ එත්තරං ගුරුවරයාට ගුරු භක්තිය ගුරුවරයාට බෑක අන්ට කැමති නෑ ඇගිලි දාහක් කපන්ට කැමති ගුරු භක්තිය කඩුවක් අතින් ඇරන් මහ වනී දෙගියා. ගිහිල්ල හිතන්නකො මේ අයින්සක හිටපු කෙනා මනුස්සයෙකුට කඩුවක් කුස්සනකොට ඒ හිත කොහොම හදාගන්න් ඇතිද කියලා. මිනිස්සු මරනවා ඇංගිලි යරන් තැන්තැන්මලු තියෙනවා ආය යනකුට ඇගිලි කුණු වෙලා ඊවාස ඇංගිලි මාලයක් හැදවා. ඇගිලි මාලයක් කරේදාගෙනයෙන්වා යකෙක්කුවත් කිට්ටු වෙන්නේ ළඟට. ඒ වනේ උඩින් යන්න දෙවිවරු ඒ කාල එඳල අංගුලි මාල ඒ වනේති ගිය කාලය ඉදල දෙවරු වහසින් යන්න කියනුම්. ඒ කැල්ලේ මංඇරල යන්නේ එතරම් බයයිගේනම්. මේ මිනි මරුවෙක්. සාසරේ ඉගනගන තිබ මන්තරයක් තිබ්බා. යක්ක්ෂයන්ගින් ඉගනගත්ත. ඒක මදක් වොනාා මගත්දෙ මන්තරේටි කියෙන නම්ම පාද ලක්ෂණ මන්තරය. වේගෙන් දුවන්න්න පුළුවන් දුවන අස්වයාට වැඩිය වේගෙන් දුවන්න්න පුළුවන්. දුවන හත්්‍යයාට වැඩිය වේගෙන් දුවන්න පුළුවන්. මිනිස් සුත් එක දුවන එක ගැන කවර කතාද. ඒරවාස්සේ ඇගිලි මාලයක් කරේදාගෙන ඉන්නවා අපි දැන් චිත්‍රවල දැකල තියෙන්නේෙ සිතුුවන්වල දැකල තියනෙ චේන එකක් වගේගන්නේ. ඇගිලි දාහක මාලයක් යන්නේ චේන එකක් වගේකක්ද. මුලු ඇගම්ම තනිකර ඇගිලිවලින් වහලා. මුළු ඇංගම්ම ඇගිලි. ඒ ඇගි අතරෙන් තයි තමන්ගේ ඇංගිටික මේ ිස්සරහ ඇල්ලති. හද ඇගිලි ොයාගන්න එකෙන් කඩු අල්ලගෙන එන්නවා. හරි ඇගිලි හොයාගත්තේ ඒමයි. ඇගේ හෙටට වෙනකොට හෝස්ගාල මැස්සු වීසි වෙලා යනවා. තියෙන්න පාදට උඩින් හත්ති එෙක්වත් හස්ති එෙක්වත් නෑ ආපව් හැරෙන්නේ. එතන ගොඩින් යන්නෑ පාදේට ුඩින්. තරම් බල සම්පන්නයි. කිිස්සි කෙනෙක් ළඟට ගිට්ටු වෙන්නේ. එන මිනිස්සුන්ගේ තියෙනවාන කීක තන්තර විද්‍යාවෝ ඉස්සරණයව වැඩි දැන් අඩුයි. දැම්මොනොවද තියෙන්නේ. ඒවගේ තියෙනවා සමහර තෙල්වර්ග තෙල්ලවරග දා කරේදාගෙන ඉන්නවා ඒ තෙල්ල කරේදාගෙන ඉන්න කෙනා යනකොට අනිතයි දනගහනවා. සමහර ෙල්වර්ග හදාගෙනටය ඒ තෙල්වර්ග කරේදාගෙන යනවා රජුරු නැඟිටි නොමයිනකොට. සමහර තෙල් වර්ග තියෙනවා ඒවා කරේදාගෙන යනකොට මරන්ඩ උත්සන කඩුව අත පහළටදාගන්න බැරුවූ ගල්ගහෙනවා. අංගුලි මාලය නෙදිරේ ඒ යන්තර පිපුරවා. යන්තර පුපුර නොම කඩු උත්සපු ගවන් යන්තර පුරනෝ කොහොම බලයන්ද. ඒ පස්සේ පංවත්න ඒ වනේ කිසිම සති කිට්ටුන්නේ සරපයූ පෑගෙනවගේ නොමෙන් පයට එහෙම්ම ගල්ගහෙනවා ආයු ඔලු හරව නෑ පැත්තට ත්‍රම්බලයක් ව්‍යාග්‍රයෝ වන වලස්සු වනේ අතහැර ගියා කියන. මූන සෝදන්ඩ වතුරට ගම්බොන්්ඩ පොකුණකට ගිහිල්ල මෙහෙම පොකුුණේ අඩිය තියෙනකොට ඒ පොකුණේ සිටින මාලුවන්ට වරල් ගහගණ්ඩ බැරූ යනෝකය. කොහොමද. මේ උත්තමයා මේ උත්තමෙක්වෙඩ ඉන්න කෙනෙක් දෙ අම්ම අම්ම එනවන දැන් අවසානමතාව අම්ම හොයාෙනනවා දැන් රජ්ජරුව මහන් සේනවක් කරං අර එෙනවන ඊට කලින් අම්ම ගියා බලන්ට මිනී මරුවෙක් වුනත් අවසානට දරුවට ඉතුරුවෙන්නේ කවුද මිනී මරුවෙක්ක වුණා තවසානට දරුවට ඉතුරුවවෙෙන්නේ අම්මා තාත්තලත් දාලයයි අම්මාවරු. සමාර ප්‍රශ්නයවට මං මැරුණත් කමන්න ෑ කෙ අම්ම අදත් ඉදිරිපත්වෙනවා ඒවාගේ තමයි කඩුවක් අතීතියාාගෙනයන්න දරුවෙක් හොයාගිෙන යනවා. අම්මා කෙරෙ. ඉරසි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුටුවා. අවුරුදු දොලාහක් මිනමරපු කරමය නිවනට බාධාවක් වෙන්නේ. ඒත් අම්මාට අනතුරක් වුණුත් ඒ කරමේ නිවනට බාධාවන්නවා. කියල තමයි අම්ම මොනගෙහින්ට කලින් බුදුරජාන් වහන්සේ වෙදී. මිනිස්සු කේනවා ශ්‍රමණයන් වහන්ස වඩින්තපා. ශ්‍රමණයන් වහන්ස වඩින්ටෙපා, මේවාගේ සොරි කන්නවා සිය ගනම් මිනිස්සු ගියත් මරලදානවා කියලා. භහක්්‍යතුන් වහන්සේට බියතති ගැනින් හටගන්න. බුදුරජාණන්සි දුටුව පමණින් අංගුලි මල්ට හිතුුණා අත්්භූතයිනෙව ආස්්චරයයිනෙව මේ මාවතේ සියගනන් දෙනා ආවත් මාව මරලදාන එක මේ තනිස් ්‍රමණින් කොහොමද මේ එන්නේ කල හිතුනම් හඩුවක් කමෝරාගෙන යොදුන් තුනක්දිව්වා කිලෝමී විදිට ගත්තොත් කිලෝමීටට තිහාක් කිලෝමිට තියහාත් දුවනවා න ගොහොද කොච්චර කාය බලයදද මට අල්ලන්ට බෑ කියල හිතේ නෑනේ කිලෝමිට තිහාගගිය තැන සිතිවිල්ලක්කාවා මෙයාන අල්ලන්න බැයි කියලා ඊට පස්සෙ තමයි කිවෙන් නැවතියන් කියලා ක මන් නැවතිලෙන්නේ. අංගුලිමාලු ඔබත් නවතන්ද. මන් සසරේ ප්‍රාණගාති අත්තරලා සසරී යන කර්මය නවත්තල තියෙන කෙනෙ. ඔබ ප්‍රාණගාතයේ දෙනවා ඔබ සසරී යනකනෙ. එක වචනෙන් තමන්ගේ සම්පූර්ණයෙන්ම පාපකාරි ජීවිතය අත්හාරෙන්ඩ තරන් ඒ අත්හැරීම බලවත්. එක වචනෙන් අත්හරිනවා කියන්නේ අපිට ගොහොම දෙක්ක වචනයෙන් අත්තරන්න පුලුවන්ද. ලොකෝ දෙයක් ඕන්නේ අතේතියෙන අ අඟල් හතරක පහක ටැලිපෝර් එක අත්තර පංකිලක ටත්තරන්න පුලුවන්ද. අද ඉන්න කොල්ලො කෙල්ලු අම්මතාත්තා අත්හර ටෙලිපෝර්ෙන් අත්තරෙන්න්නේ. ඉස්සර ස්කෝලි ගහිල්ල ආපු ගවම දරු අම්මලාට තුරුල්ලෙ නොනේද. දැං කොල්ලො කෙල්ල ස්කෝලි ිහිල් අපපු ගවන් තුරල්ලෙන්නේ මොකද. ? ටැලිබෝ එකට ඉස්සර තමන්ගෙ තියෙන හිතේ තියන දුකයි ඔක්කෝම කියන්නේ අම්මයිතාතර නයද. විශේසි අම්මට නැවිල කියන්නේ. දැන් ඒන මේක මැසේච් කරනවා. මේකට? ටෙලිපෝර්ණ එකෙන් වැදවා වගේ අත්තරට බෑ පොඩ්ඩි දෙයක් ඒගේ තියන ලෝක තමන්ගේ සම්පූර්ණ ජීවිතේ එක වචනයට අත්තරි නවා කියන්නේ ආශ්චර්ය දෙයක් අද්භූත දෙයක් එතිම පින්වත්න්නේ ඒ මහා බලසම්පන්න වත්තුමයා සියල් අත්තැරයක් භික්‍ෂුව මෙහෙන් කියලකිවා අ ඇගිල්ලි මාලය අතුරුදහන් වෙලා සිවරක් පෙර වුණා අර කෝඩ විදාදාගන යක්ෂයෙක් වගේ රැවුල් කපකපා හැ මේ පොයින්ඩ් දදා නෑ මේක වැැවිල දයන්නේ කොන්්ඩ වැවිල දයන්නේ කලුපාට කොන්්ඩ අතරින් රතුපාට තොල් දෙකයි කළු පාට කොන්දේ කෙසිරැව් ලතරින් රතුපාට ඇස් දෙකයි පෙනුණේ මෙහි පිට යක්ෂයක් වගේ ශ්‍රමණයක් ුණා කඩුව වනේ වලට දැම්මා පාත්තනයක් අතටාව බිම් බලාගෙන බුදුරජාන්සේ සමඟ වඩිනවා අපට හිතාගන්න බෑ ඒ කාලේ වෙච්ච වෙනස්ස. ඒරිවාාෂය පින්ගදන්නේ ඒ උත්තමයන් වහන්සේ මතකයි නේද කොසොල් මහ රජුරු බුදුරජාණහන්සේ ළඟට එනකොට රජතුමනින් මේ ඉන්නේ අංගුලිමාල කියදදිී සේනාවේ ලූලූ අතදිව්වා නම ඇසූ පමණින් බයවෙනවා කොසරු රජ්ජුරුව පවා දාඩියදානවා. පවන්නේ ඒ උත්තමයා පිින්්ඩ පාති වඩිනෝ. මේ රහත් වෙන්න කලින්. අරහත් එ්ට කලින් පිින්ඩපහති වඩිනකොට අම්ම කෙනෙක් ඉන්නවා දරුව බීකරගණ්ඩ බැරුව. මෝඩගහරභ වෙලා දරුව හිරවෙලා. දරුවෙක් හිරවනොත්තේ වේදනාව ඒක දන්නේ අම්ම කෙනෙක් විතරයි. විලිවේදනාව කියන්නේ පින්වන්නේ මැරෙන්ට තරං වේදනාවක් උපදිනවා මොති නැති වෙනවා. ආය මැරෙන්ඩ තරං වේදනාව කොපදිනවා ඒ මොහොතෙම නැතිවෙනවා. විලි වේදනාව. මැරෙන්් තරන් වේදනාව කැල්ලා වේදනාව තප්පරයට නැතිනෙනවුට සුසුම් පොදක්හෙලෙනවා අම්මා කියලා. ආය වේදනාවෙනවා. මේ විදිහට නොනවත්තා. විලිවේදනාවෙන් කෑගහනකොට. අර තමන් කඩුවක් කොසවාගෙන යනකොට එපා මරන්ඩ කියලා කෑගහත්දිෙන් ඒ කිසිම වචනයකට තෙත් නොවන හිත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වන මේ ශ්‍රමණ පොත්තරයන් වහන්සේගේ හදවත. ඉපදිල ඉන්න කෙනෙක් නෙවෙයි නූපං කෙනෙක් ගැන පවා කරුණාව ඉපදනා. ඉපදිල යිදා පිණඩපාතිගේ නෑ. බුදුරජාණන්සේල්ලඟට හැර ඇවිල්ලා. වන්දනා කරලා කියහිටිනවා. මෙහෙම දරුවෙ කිරවෙලා දුක්විඳෙනවා මට අනුකම්පාහිතුනා කියලා. බුදුරජාණන් සේවිලාවේ දේශනා කරනවා. අංගුලි මාල එහිෙනම් සෙත්ප්‍රාර්ථනා කරන්ට ඔය මූඩ ගර්භ මෑණියන්ට මම ප්‍රාණගාතය කළේ නෑ. එක සත්‍යයයි නැගනය ඔබගේ කුසට සෙත්වේවා. දරුව සුවසේ භිහිවේවාක ඉරසි දෑත පෑව භාග්‍යතුන් වන්සිේ දෙසට ස්වාමීනී භහං්‍යිත වහංස මේ දෑත්තේ කොච්චර ලේතැවරුණාද ඇයි අංගුලි මාල මේ විදිරි කියන්න බැරි දැහවා යතෝහම් භගිනී අරියාය ජාතියා ජාතූ යම් දවසක පින්වත් නැගනිය ආරය ජාතිය මා හිපදුනාද ආරය ජාතියකිල්ලකිවේ මේ කසාවතට ශ්‍රමණ ජීවිතයට. නාමි ජානාමි එදාඉඳලනන් දන්නේ නැහැ. සංචිච්්‍ර පාණන් ජීවිත ගෝරෝපේතා දැන දැන සතික් මැරුයි නෑ සතික් මරපු බවක් දන්න නෑ. තේන සච්චයන එක සත්‍යයයි ඒ සත්‍යානු භාාවෙන්. සොත්තිි තේහෝතු සොත්ති ගබ්බාස්සාති සෙට්ටේවා සුවසේ දරුුව බිහිවේවා. ඔබගේ ගැබට සිෙත්වේවා කලකිවේ. ඔන ඉස්සලාම බුද්ධ වචනින් කල්පයක් පවතිින්ද සක්වලවල් කෝඩියක අනුභාවේ පැදිරෙන්ඩ බුදුරජාණන් වහන්සේ තමයි ඉස්සල්ලාම සත්‍ය ක්‍රියාව ඉපැද්දුවයි. කල්පයක් පවතින විදිහට. අනාගතයේ මෛත්‍රී බුද්ධ ශාසනයත් සුවසේ දරුවෙක් බිහිවෙන්ඩ අංගුලි මාල මොනිදුන්ගේ සත්‍යයක් ක්‍රියාවෙන් සෙත් පතා වී සක්වල කෝටියක් කියන්නේ මේවාගේ සක්වලවල් කෝටයකින් එහා අම්ම ගෙනෙකුට දරුවෙක් බිහි කරන්න බැරිනම් ඒත් අංගුලි මාල මොනිදුන්ගේ සත්‍යයක් ක්‍රියාව සෙහිකරනකොට ඒ ගැබ රක්ෂාවෙනවා. අංගුලි මාල්ල මොනිදුම් වැඩියා. තවම රහත් දෙලා නෑ. හරිවා සේලිය තිබ්බා ගල් ආසනයක්. ඇතුළ යම්ම ඉන්නවා කෑගගා. හිටවාස කිවවා පින්වත්නී මන්දැන් සෙත් පතන්නන් ඒ අම්ම ටහගෙනඉද කිව්වා. එ කලබලනවෙේ පටපටපට ගල කලබලෙනෙවෙයි. මෙහෙම කිව්වා. පින්වත් නැගනීය. මමාරය ජාතියේ පදදුන්න දවසේ ඉඳලා. දැන දෙැන සතික් මෙරුව නෑ. ඒ සත්‍යානු බාවින් චෙත්වේවා. සුවසේ දරුවා බිහිකරත්වා කියලා අවසානකුර කියල ඉවරවෙනුවත් එක්කම. ධර්මාසනයකින් බහින්න ධර්ම දේශකයාණන් වහන්සේනමක් වගේ සුවසේ දරු අයිපදුනා අම්මට වේදනාවකුන්නේ, දරුවට වේදනාවකොත් නෑ. කුස දරු අම්මලාට සුවසේ දරුවම් බිහි කරන. එකම ආරක්ෂාව මේ අංගුලි මාල පිරිතයි දැම්ම බුරුදු කරගන්ද මේ දරුවවා කුසේදිද්දිී මේ රේඩිවල යන සිින්දුවලට තාලාල්ල ඉන්නෙපා අහළ පහල ෙවල්ලල ගෑනුන්ගේ වචනවලට මෙහිම පද බැඳ බැඳ ඉන්නපා අංගුලි මාල පිරිත කියන්න බයයිෙන් දෙපා මොනිවරයක් කරපු සිත්ප්‍රාර්ථනාව. සමහ රම්මල බයයි මාසතුනේ අංගුලි මාල පිරිතිකිවුවොත් මාසතුනෙන් දරුව ලැබේ කියලා. මේක මහ මොනිවරෙක් අනුකම්පාවෙන් කරපු සත්‍යයක් ක්‍රියයාාවන්. පින්වත්න අංගුලි මාල මොනිදුන්ගේ බලයේ කියන්නේ උන්නන්සි ඒ සත්‍යක්‍රියාව කලේ ගල් ආසනය ඉදල නේද. පරිතං යම් බනන්තස් නිසින්නට්ටාන දෝවන උන්වහන්සේ පිරිත් කියපු ආශනය උදකම්පි විනාසේතිී සබ්බමියෝ පරිෂයන් ඒ ඉඳගනහිටපු ආසනයේ සෝදල පැම්බිවුවෝත් සියලු පීඩා නැතිවෙනවා කියනු. ඒ ආසන විශාල ගල් ආසනයක් කොච්චර හෝදල මිනිසු පැම්බී ලති නවද කියනවනම්. අ ගල්ලාසනි නෑ එකුටි අදටත් තියෙනවා ගල්ලාසනි නෑ හෝදල පැම්බීලම් සොත්තිනාගබ්බ උට්ටානං යංච සාදීදී තංකනේ කුසදරු අම්මලාට මේ අංගුලිමාල පිරිත සිහිකරපු සැනින් සියලු පීඩානැතියෙන දුක් නැතියෙනවා එහනම් කුසදරු අම්මලාට තියන මහාදිවී අෞෂදය තමයි මේක තේරස් සංගුලි මාලස්ස ලෝකනාතයන බහසිතන්. ලෝකනාතයන් වහන්සේ අංගුලි මාල මොනිදුන්ගේ මේ සත්‍යයක් ක්‍රියාව කප්පට්ටායි මහාතේජන් කල්පයක් පවතිවා කිය අදිිෂ්ඨාන කල්ලා තියෙන්නේ. ඒ නිසා කුසට දරුවෙකාපු අම්ම කෙනෙක් පොඩ්ඩක්වත් බයිවිෙන්ඩ ඔන්නෑ මේ සරණයෙන් පිහිල ඉන්නවනන්. අංගුලි මාල මොනිදුන් කෙරෙහි පැහැදිලාලා. නමසිහිකලත් ඇති නමසිහිකලත් ඇති අංගුලිමාල මොනිදුන්ගේ අනුභාවෙන් සෙත්වේවා කියලා. එහෙම සෙත් ලබන්ට ඔය කුසේ ඉන්න දරුවාට ලොකූ පිනක්තියෙන් දඕන පිනක් ඇති දැ මුලින්ම කිව්වා දරුවා ගැන පතන්න කියලා මොකදද. සත්පුරුසෙක්වේවාන් කියලා. පුතෙක් 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 කියල පතපතාන්ද ලැබුණේ දුවක්වු නොත් අම්ම ඉස්සල්ලාම ඉපදිච්ච දරවා අදිහ බලන්නෙ දුකෙන්නේ. ඒකේ ළමයගේ ජීවිතේරම බලපානවානේ. අමනාපයන බලන්නේ ඒක ඒ ළමයාගේ ජීවිතේරම බලපානවනේ පස්සෙ දරුව අසම්පුරුස වෙලා ඔයාලට හහිෙහිව නැගීහිටිනකොට ඔයාලට සිතිවිල්ලක්වත් උපදවන්න බෑකෙන් ගැලෙන්. ඉපදිච්ච ගමම් අම්ම කෙනෙක් දරුවෙක්ගේ මූුණ බලනවා කියන ඒ නේත්‍ර දෘෂ්ටිය බලවත් ඒ නිසා දුවද්ද පුතේද්ද කතාවන්වෙ මෙතනැතිෙන්නේ පතන්ට සත්පුරුස දරුවෙක් ඊළඟට තෙරුවන් සරණයවන්ද හැම වෙලාම හිතන් මේ බඩ ඉද්දින් දරුවා මේ කොහෙෙන් ඉඳ ලාවද අපි දන්දි නෑ. මෙහින් පතනවා දොස්තර කෙනෙක් වේවා ඉංජනරුවෙක් වේවා පතඩ පෙන්වත්න්නේ සත්පුරුෂෙක් වේවායෝ. සත්පුරුස දරුවා හිඟාකෑවත් දෙමවුපියන්ට දුකක් නෑ. අසත්පුරස දරුවා දොස්තරගෙනෙක් වුනත් දෙමව්පියන්ට ගින්නක්. අසත්පුරස දරුවා රජකෙනෙක් වනත් දෙමෝපියන්ට ගින්නක්. සත්පුරස දරුවා අම්මගේ නේත්තරෙන් කඳුළු වැටිනවට කැමති නෑ. සත්පුරස දරුවා අම්මාගේ හදවත පිච්චෙනවට කැමති නෑ. සත්පුරස දරුවා අම්මාගේ නේත්‍රෙන් වැටින කඳුල්ල පිහදානවා සත්පුරුස දරුවා අඩන අම්මට සැනසිල් ලක් දෙනවා අසත්පුරු සැහෙමනෑ අරග දියන් මේක දියන් හේරබස්සේ ඇතපයි මහත්ත එෙනකොට දක අමූතුම ලෝකී අම්ම ලතාත්තලා ඔහේ ඉන්නවා වචනයක් කතාකොරගන්න බෑ ඒර් පස්සේ දර අසත්පුරුස දරුවා ලොකුණන පස්සේ රස්සාාවක් ගාතර පස්සේ අම්මලාට සොච්චමත් දෙනවා. දීලහන් කේනවා උඹල අපෙන් නඩත් වෙන්නේ. අපි අපි හම්ු කන්න ද දෙන්නේ ඔද නත්තින දැගගේිය අවුද්දෙ දදිවත්වේ වමේ දරු බලාගන්නකෝ. අහත්පුරු දරුවා වැඩකාරකමට ගන්නවා දෙමවපියෝ. අසත්පුරස දරුවෝ ඉපදුන් අම්මලා දරුවන්ට පින්දිදී ආවඩ වඩා ඉන්නවා. සත්පුරස දරුවා අම්මාගේ කටින් අඋඹ නිසා අපි ඇපෙන්න්නේ කියලා කියනවුට කටවහනවා එහෙම කියන්න එපා අම්මා. මාව හැදුවී අම්මා කිරිදුන්නේ අම්මා අකුරු කිරෙවේ අම්මා අපි ජංගිකොටයක් ඇඳගන්න දැනගෙනනද ඉපදුන්නේ. බත්පිඩක් අල්ලන්න දැනගෙනද අපි මනසුලෝකීපදුුණ. අපි කිිස්්සිිම දෙයක් දැනගෙනනවේ මනසුලෝක හිපදුනි. අපි ඉපදුනාට පසේ අම්මා තනපුඩුව කටේතියල මේක උරපන් කියලා. අම්මාමයි අපට හුරු කෙරෙව්වේ. කලිසමක් අඳගන්න හැටිය අම්ම හුරු කෙරෙවේ. ඇඳුමක් ඇඳගන්න හැටිිය අම් හුරු කරෙවේ වැසිකිලියට ගියාට පස්සේ පස්ස පැත්ත හෝද පන් මේ අතිෙන් කියල හුරුකිරේ කවුද අම්මා. අම්ම ලහමයි. දහසක් දුග්ගිනිි තියාගෙන දරවා පෝසණය කරන්න අම්මා දරුවන්ට දුක දෙන්න. ඒ නිසා ඔය දුක දේරෙන දරුවෙක් කදන්ඩ. ඒ දරුවන්ට කියන නමතම ඉමකක්ද. පුතාද දුවද කවුද කියන්නම. සත්පුරු සයහා. මෙතන ඉන්නවනම් අම්මල දරුවෝ ගැන කියනකට දරුවන්ට ආස දරුවෝ පතරන නිකන් සමයන් නතනටහා එකග ප්‍රාර්ථනා කරන්න ටිපා. සත්පුරුස දරුවෙක් පතන්න. ඉල්ලන්න සත්පුරු දරුවෙක් දවෙෙක් වුුණත් කවන්නෑ පුදෙක්ක වුණක් කවන්නේ. දැන් ඉදිරියට තියෙන්නේ තෙත්ගතිය නැති ලෝකයක්. තෙත්ගතියක් නැති ලෝකය ඉපදෙන්නේ තෙත්ගතියක් නැතියවුම්. හැබැයි සත්පුරුෂයාන්ගේ ප්‍රධාන ලක්ෂනයක් තමයි තෙත්ගතිය. ඒ නිසා පදන්ද. සත්පුරුස දරුවයෙක්. ඒ සත්පුරුස දරුවාට මනිවරේගේ ආශිරවාදී ලබල දෙන්න අංගුලිමමාහල මොනිදුන්ගේ ආසිිවාදී ඔය පින්වන්ත දරුව අම්මලාගේ බරට එනකොට දිවිය ලෝකකින් ආවනං හොඳ ලෝකයකින් ආවනං ගොඩා කරදර තියෙනවා ඒත් අංගුලිමාල මොනිදුගේ නම සිහිකරපු පමණින් යක්ෂයන්ට පවා දාඩියදානවා. මම හලා යෙනවා වෛස්ශ්‍රවණ දිවිරාජයට තියන ඉරිදියක්. වෛශ්‍රවන දිවිරාජයට තියෙන ඉරිදි අත්තමයි ඒ වෛශ්‍රණ දිවිරාජයාට නේ ඉර්්දි නේත්තරයක් මවාගෙන පාණ්ඩු පිසාජයන් දිහා, දහනව රාක්ෂෂයන් දිහා අ ඉර්දි නේතරයෙන් බලන්න පුළුවන් කියනවා. එත ටේ යක්ක්ෂයම් පිසාජයන් රත්වූ කබලට වැටුන අබවාගේ පුරනෝ කිය නවාව ඒ වයිස්ත්‍රන දිවිරාජගගේ දිවී ඉරුදදියට. එහෙව් වෙසමුණ රජ්ජුරුවන්ට ඉස ඔසවල අංගුලිමාල මහරත්තන් වහසේ ද්‍යහා බලන්ඩ බැකේනවා. බිම්බලාගෙන කිය නව වැඳගෙන ඉන්නේ. මාර්ග පල්ලාබි දෙවරු පවා අංගුලි මාල මහරහතන් වහන්සේ ඉදිරියේ. මහාත එද බල ස්වාමයෙක් ඉදිරියේ දසෙක්. ගේ හදවත ගැහෙනවා වගේ මාර්ග පල්ලාබි දෙවරුන්ගේ පවා හදවත සලිත වෙනවා කියනවා. අංගුලි මාල මොනිදුන් ඉදිරියේ. මම අහල්ලතියෙනවා දවසක් එක්තරා දිවී රාජයෙක්, අංගුලි මාල මොනිදුන්ට වන්දනා කළා. වන්දනා කලාට පස්සේ. මෙහෙම වන්දිනකොට ඒ අංගුලිමාල මොනිදුන්ගේ මහපොට ඇගිල්ල ඒ දිවිරාජාගේ නලලි ස්පරස වෙලා. ඒ දිවිරාජයට අදත් පුළුවන් කියනවා සිනේරු පරුවත රාජයට නලින් ගහල කුඩු කරන්න පුළුවන් කියෙනවා නල්ලට දැනින්නෙවත්නය කියනවා. ඒ නලල අංගුලි මාල මොනිදුන්ගේ මහපොට ඇංගිල්ලේ පාද ස්පරසය වූ නිසා. සෙත්පතන්ට ඒ අංගුලිමාල මොනිදුන්ගේ තේජසින් ඔබේ කුසේ දරුවා සූපත්වේවා කියලා. ඒ අංගුලි මාල මොනිදුන් සසරයම දීන නෑ ස්ත්‍රීන්ඩ ලොල් නෑ කාමේයට දීන නෑ හැම්ම දෙම් මත්තැහලදානවා. අගුලිමාල මොනිදුම් බ්‍රහ්මචාරයේ. දෙවුොව දෙවිවරු සිටිනවා අංගුලි මාල මොනදුන්ගේ ගුණ සිහිකරලා බ්‍රහ්මචාරිවෙන්න. තරන් තේජාන විතයි සහිකරපු පමණින් බලවත් ශ්‍රද්ධා සිතකින් කාම සං්ඥා දුරුුවෙනවා. අංගුලි මාල මහරහතන් වහන්සේ නන්සේ වනයකට වැඩියොත් ඇත්තු කන්සොලො වන්නෑ කියනවා කුරුල්ලන්ට පියාපත් සොලො අගන්න බැ කියනවා. ඔකුුණකට බැස්සොත් මාලුවන්ඩ වරල් ගහගන්න බෑ කියනවා. එක්තරන්තේ ජෙසක් දවසක් නුවර යන්ද මං බදුල්ලි හඳල නුවර යනකොට හාන්දුරන ම බස්සි ඉදල මොුණ ැුණන මීට අවුරුදු හකට විතර කලින්. එදකට අපි මමත් දන්න මං ඉතින් සිීතික ඉද හිීටිය උන්සි තීටය ික් වෙලා ගෙලා මාත කතාාවට වැටුන වයිස හන්දුරනවා මංහ ඔබවහන්සේ ගොහි දෑ මේ වඩින්නේ ගොරුකමක් කොරන්ට කිවා මංක ඔබහන්සේ ඒවා කන්නවාද මගේ ජීවිතය ඒක තමයි උන්වහන්සේ කිවා මං හොඳ හොඳ වැඩ කොරල තියෙනව කිවවා කියල හූනිියයන් ගොරු විස්තරයක්වා මං බය වුණ ළඟ ඉන්න මටමකක්වත් කොරයි දෝ කියලා ඒර්වාස මට පෙන්වා බලන්ට උන්වහන්සේ කියලා මගේ තිය නාරක්ෂාව කියල මේ සිවුර මෑත් කරලා මේ පැත්ත පත්ත පෙන්නවා මේ පත්ත කපල ඇඟ ඇතුළට යන්තරදාගන තියෙනවා. ඒවාස කකුල පෙන්නවා කක්කුල මේ පොඩ්ඩක් මේ ධනියගාට කරලා කකුල කපල යන්තරදාගන තියෙනවා මං ඇහු ඇයි කෞදහම ගුරහන්දරකිව දැම්මේ මංහව ඇයි ගුරහඳදුර දැම්මේ. දවස හරි වැඩක් වුනාානකෙවා. හව ොකද කියලා. මට උපස්ථානකරපු කොල්ල කෙල්ලෙක්ෙක් කියල්ුල ඉඳලඒ කෙල්ල වෙන එකෙක් බැඳලා.ඒ කොල්ල වෛරීෙන් ඉඳලා ඉඳලා. මේ හාන්දුරන්ටි කියලා මොකක් හරි කොරපන් කියලා. කොරන්න කියලා. ඒ දවසලා අර කෙල්ලට බබෙක් හබීෙන් අර හාන්දුරෝ මතුරලා බබාහම්බී නැතිවන්ඩ. දෙ මාස දහය ඉස්පරිතාලි කෙදිරි ගාඉන්න දරුවහම්බුවේ නෑ. අර කෙල්ලට දැනිල්ලා මේ මොක හරි කල්ල කියලා ඉටවාස්සර කොල්ලට පණිඩියයක් කියවල මං හෙට උඹත් එක් එන්නම් මේ දරුව බිහි කරලා දෙඩකයෝ. ඊර්වසේ කොල් ඇවිල්ල මේ හාන්දුරඩි කියලා මේ හාන්දුරු කියලා මං ඕක කපන මන්තරරි දන්නකය. ඊර් පසේ ගමී පන්සලි හාමුදුරු හරි ඇල්ලා අංගුලි මාලා පරිත කීපු ගම දරුව ලැබිලා මොන මන්තරද. සියලු මන්තරයන්ගේ බල සුන්නත් දූලි වෙනවා කුමක් ඉෙදිරේද අංගුල මාන පිරිතේදිරිය. කිස්සි කෙනකුට මහුත් කරන්න බැරු යනෝ. ඒවල් මෙයාට මන්තරු ගන්ලතින ගුරහහාන්දරු, ගුරහන්දරන් ගිහිල්ල කියලා ඉටවස කියලා යකෝවා දන්නඇතුව කරන්න එපා මේකවත් ඇඟට දාගනින් කියල තමයි දීලතියනෙ. මට ඒවෙලාවෙ හිතුනා අපේ ගුරුරු අපි මොනවා දිගැන්වුවේ කියලා. ඔයවාගේ දෙයක් අපෙන් උනානම්. අපේ ගුරුරු අප ගාලබන්නයි. මනුස්සේකුට හිංසාවක් කරන වචනයක් මේ අපේ කටින් පිටවෙනවට අපේ ගුරුරු කැමැති නෑ. මට හිතුුණා මගේ ගේ ගුරුවරයා මාව කොත්තර ආරක්ෂ කලාද කිය. දැක්කද. ආචාරිය සම්පත්්ධය. දැ ඒ හාමුදුරුවන්ට සම්පූර්ණයම ඔය පාපේ ැස් කරගත්තේ ගුරුහන්දුර නිසන්නේේද. බලට සත්පුරුසයක්ගේ ඇසුරක් නොලබෙනක අහෝ සත්පුරුසියෝ ලෝකට පහළවෙෙන කොච්චර හොඳද. අනවින කොල්ල විනාසකරන්න ගුරුවරු ගෝලයන්ට ගන්න අද්දී අපිට ඒ සියල්ල අබිබවා යන්න ධර්මයක්කු ගන්නවා ඒයි සත්පුරු සඇසුර කියන්නේ. දැම් මේ අංගුලිමාල පිරිතෙන් ආරක්ෂාවක් ගන්නහ හැටි අපිට කල්්‍යයානමිතර ඇසුරේ නේදමි ලැබෙන්නේ. ඒකයි ඒනිසා ඔය කුසේ සිටින දරවාට සිත්පතන්ද සත්පුරුස ඇසුර ලැබේවා කියලා. එනිසා ඔය කුසේසිටින දරුවාට සිෙත්පතන්ට පුතේඋුඹ මං අත්තැහෙනත් මගේ අම්මාත්තැහෙරත්. සත්පුරුසෙක් නං අත්හරින්ඩිපා කියල. අහෝ ඔයවාගේ සිතිවිලි තියෙන අම්ම කෙනෙක්කින් ඉපදෙන දරුවා නන් සුළු පටු පින්වන්තෙන් නෙවෙයි. ඇයි ඔොහොමක් පතිල්ලක් පතන්නේ සත්පුරුසකමමනේ කියනු අම්මත්හෙරයක් කමනෑ තාත්තාත්තහරයක් කමනෑ සත්පුරුසය අත්හරින්ඩි පා කියලා. ඒ ශක්තිය ඒ දරුවාගේ වටා ඒ ශක්තියේ දරුවාගේ වටා වජ්්‍ය්‍රමය මංජුසාාවක් වගේ ති දියමන්ති මංජුසාාවක් ඇතුළ ඉන්නවාගේ තිය ඒ දරවා චිස්සි කෙනෙකොට දරුවට අතු තියන්න බෑ. කොහොමද ප්‍රාර්ථනාව ඒකයි ඒ නිසා හැම වෙලාම තෙරුවන් ගැන සිහි කරන්න භාග්‍යතු නාන්සගේ ආනුභාාව සී කරන්න. ශ්‍රී සද්ධැරම යානු භාාව සහි කරන්න. ආර්ය මහා සංගරත්න යාානු භාවි සීහි කරන්න. අංගුලි මමාහල මොනිතුන්ගේ ගුණ සීකන් ව කියන්නේ සරණ නේද. ඔය දිගේ ගෙනගන්නකුට හිතුන් නැද්ද කිසි බයක් නෑන අපවා කෙල් හිතුන් නැද්ද. අංගුලිමාල පිරිත දන්නවන අංගුලි මාල මොනිදුන්ට පැහැදිලානං කිසි බයක් නෑනේ කෙල් හිතුන් නැද්ද. සරණ කියන්නේ බය නැතිවීමට කියන නම. නැත්තං ඉන්නේ කෑමක් දුන්නත් මෙවුම් මේකට මොනවත් දාලදේද. බඩ ඉන්න දරුවට මොනොහරි කොරයිද. දරුවට හානියක් වෙයිද කියලා හැම වෙලාම අම්මල බයිෙන් ඉන්නේ. ඒ සරණක් නැති නිසා. දැම් මම කිවවා සත්පුරුෂ ප්‍රාර්ථනාවත් තියන. අංගුලි මාල මොනිදදුන්ගේ තේජසින් සෙත්්පතපු දරුවා වජ්ජරම මංජුසාාවක් ඇතුළ ඉන්න කියලා. වජර මේ මංජුසාාවක්‍යන වජිරකයණි දමන් තිලේසියෙන් කඩන්න බෑ. බයරිිපා. සරණක් තියෙනවා. අනි මගේ දරුවට මොහරි වේදය කල් හිතපු ගම අංගලිමමාල මොනිදදුන් සී කරන්න. ලයි පිෙල්ල වටන ට පරිිපලා හි වෙලා ක්මට වැටෙන්දියන තුර බැම්ල්ලගන්නවා ඒ ලාලිද ගන්න ඉන්නන්නේ ඩයඇතුට මොක් වුණාද දන්නෑ කියලා. ඉංමනට බඩ අල්ලගෙන සිහි කරන්ද. අංගුලිමාල මොනිදුන්ගේ ආනුභාවයෙන් සිත්වී වාකය. සම්බුදු බලයෙන් සිෙත්පතන්න පසේබුදු බලින් සිෙත්පතන්න. රහදුන්ගේ තේජසින් සිත්පතන්න. ඒ දරුවෝ පින්වන්තයි. බයවිෙන්ඩෙපා සරනක්තියෙනවා. ඊළඟට කුසේ ඉන්න දරුවා තෙරුවන් සරණ යවලා නැති අම්මලා දැ මෙතැන්ඩෙන්ට පන තිබ්බනං යන්න මහසෑයට මහසෑහිඉදිරේ මේ කුසේ ඉන්න දරවා සත්පුරුෂෙක්වේවා කියල පතන්න කුසේ ඉන්න දරවා බුදුන් සරණයනවා ධර්මය සරණයනවා සංගරත්නය සරණයනවා කිය සරණයවන්ද කුසේඉන්න දරවාට අංගුලිමාල මොනිදුන්ගේ තේජසින් සෙට්වේවා කියල පතන්න අම්ම ඉතාතයි අත්හැරිය සත්පුරුසෙක් නං අත්තාහරන්ඩපා කියලා සත්පුරුස ඇසුර පතඩ ඒ දරුවට ඉෂ්ට දේවතානු ග්‍රහයි ලැබෙනෝ. අම්මා කෙනෙකුගේ ආසිරවාදය. මේ ලෝකයේ මාස දහයක් බිමතියන්නේවන්න නැතුව උත්සගෙනඉන්න නෑ කවුරුවවත් ජීවිය එක්. එක මොහොතක් බිමතියන් ඇතුව තවත් ජීවියෙක් උත්සගනන්න සතෙක් මේ ලෝකේ නෑ. ඒත් අම්මාගෙනෙක් දරුවෙක් බඩි උත්සගනින්වා මාස දහයක් මොහොතක් අයින් කරන්නඇතුව. ඒක තම මේ ලෝකයේ අපූරු ධර්මතාවයා. ඒනිසා ඔබගේ ප්‍රාර්ථනාව දරවාට එකතු වෙන්වා. එති ගේ නිසා පිංවත්නී. උතුන් තුනරුවන්ගේ අනන්ත ආශිරවාන්ද බලින් අංගුලි මාල මොනිදුන්ගේ තේජසින් ඔබටත් ඔබේ කුසේ දරුවාටත් සිත්වේවා කෙල්ලා ආශිරවාද කරනු ඉතිං එහිනිසා අංගුලි මාල මහරහතන් වහන්සේට වන්දනා කරලා දරුවට සිත්්පාර්ථනා කරමු කියන්න මංකිවට පසුව සාදුසාදු සාධ සියලු සතුන් හට අනුකම්පාඇති මෙින් කරුණාගුණ පිරුණුසිතිං වැඩ සිට අංගුලි මාලතෙරුන් හට වඳිනිමු සැමදා සිත සතුටින්. මැනවින් ඉඳුරන් දමනය කොට නිති නසාහැම කෙලෙසන් සිහිනුවනින් වැඩ සිට අංගුලි මාලතෙරුන් හට වඳිනිෙමු සැමදා සිත සතුඩින් ලි වඩුවංලි නමනලෙසින් තම සිත දමනය කළනුවනින් වැඩ සිටියංගුලි මාලතෙරුන් හට වඳීනිමු සැමදාසිත සතුටින්. වඩුවන් ඊ ඇද හරිනලෙසින්. තම සිත දමනය කළනුවනින් වැඩ සිටියංගුලි මාලතිරුන් හට වඳීනිමුසැමදා සිත සතුටින් බයක් සැකක් කිසි නොමැති සිතින් සැතපෙන සිත සතුටින් වැඩ සිටියංගුලි මාලතෙරුන් හට වාඳීණ මුසැමදා සිත සතුටින් වසනගුණයිෙන් පිරුණුසිතින් සැපදුක සමලෙස රැගෙනනිතින් වැඩසිටියංගුලි මාලතිරුන් හට වඳීනිමුෂමදාසිත සතුටින් දරු වදනාදුක උහුලනු නොහැකිව හඩනාමවූවෙත කුළුණු සිතින් සිින් පතමින් සැපසුවය සැදු අපගේ අංගුලි මාලතිරුන් වදිිණි මුසැමදා සිත සතුටින් දහන් මඟෙට ආදිනිි පටන් කිසිසතිකුට නොක ලෝහින්සා ුවදිනිමු සැමදාංගුලිමාල නම්මුූ අපගේමු නිදුන් සිත සතුටින් ඒ අපගේ භාග්‍යවත්තු අරහත්නු සම්මා සම්බුදු රජානන් වහන්සේගේ මහාශ්‍රාවක වූ මහාගුණ ඇති මහාබල ඇති මහාතෙද ඇති මහානුකම්පාඇති නිකෙලෙ සංගුණයෙන් බබලමින් වැඩසි්ඩි ආනුභාව සම්පන්න වූ ආර්ය වූ අංගුලිමාල මහරහදන් වහන්සේගේ මහා කරුණා බලයින් ආනුභාව බලයින් දරුවන් වදෙන සියලු මවුන්හට සැමෙදා සිතසුව සැලෙසිවා අලුතින් උපදින සෑම බිලිඳුන් හට සැමදාසිතසුව සැලසවා අපගේ සිගිති දූදරුවන් හට සැමදා සිතසුව සැලෙසිවා සියලු සතුන් හට සැමදා